සැපතැම්බ හය බිනර පොහොය අදවගේ දවශකතමයි මේ භික්‍ෂණී ශාසනය ආරම්භ වෙන්නේ. සැපතැම්බර් තුංවෙනිද මේරටේ ලංකාවේ පොලිසියට අවුරුදු එකසිය පනස් හයක් සම්පූර්ණ කලා අවරුදු එකසිය පනස් හයක්. ශතවර්සය එකහ මාර්ගට වැඩි නමුත් මේරටේ පුරවැසියු පොලිසිය සම්බන්ධයෙන් දක්වන්නේ කුමනා කල්පයක්දද කියන එක සම්බන්ධයෙන්. ඒ කසිේ පනස්සෑවැනි සංවස්සරදි කතා කරේ නෑ කවහු. පුරවේශයෝ ලුණු ඇමුල් ඇතුව කතා කරවා. ලංකාවේ පොලිස්තේ පාර්මේන්තුව සම්න්ධෙන් හොඳට ලුණු ඇමුල් ඇතුව කතා කනවා. අහල බරන්නට ඕනෑ මඟතොට යනකොට ට රට්ට පොලිසිය සම්න්ධයෙන් මොුණුවද කියන්නේ එකේ ලාහාපපු ගමන් කියන්න කට ඇරපු ගම කියන්න ආපු පග මරු එමතමයි කියන්න. මායකාගේ ඉඳංPCී. දක්වාම ගහංකත්ව හැබැයි. ඉන්නවා අදූෂිත අවංක නිලදහරින් අතොස්සක් මේ පොලිසිය සන්තකය තිබෙනවා සම්පතක් ඇටියට. අපි ඒ ගැන්න මේ කතා කරන්නේ. මේ පට්ට දෂිතය කණ්ඩායමත්කින්නවාේ ඉහෙල පුටුවල නිය DIG, DIG, SSP,SPලCD වික්‍රමරත්න ගැනත් වර්තමාන පොලිස්පතිවරයා සම්බන්ධයෙන් නොබෝධිනකින් අපි යනාවරණයක් කරන්නට සූදානමින් ඉන්නවා. හරි බයින වත දවස අපි අපේ කතාවට. ලංකා සැර ඩ.ෝකොප් බෝම රසවත්ලිපියයක්ක් පල කරන තිබෙනවා අයිම වෙෙබ්ඩවේ. ඇත්තටම ලංකා සැරට ලියනවා. ඒක හොෝලයි එම සැට තිියෙන් ඕන වෙබ්බඩවි නිකම් බාහකුම් ඇඳෙ එකයි වෙබ්බඩවිි හරිියන්න නෑදැන් ගැපෙන්න්නේෙනෑ. මරු කතාවත් තිබෙන අඒ කතාව සම්බන්ධෙන් අපි. තොරතුරු සොයා බැලුව. ඊයේ සිට අදවන තුරු කතාව සාති ග ඇත්ත. මොකද කතාව මේ තියෙන්නේෙ කතාව . තියවා හැරන තැපෑල් ලෙන්දීල තිෙනවා CDඩ වික්‍රම රත්න මේ පොලිස් ක්්‍රේෂ්්‍ර බලකායට දාලා තියෙනවා NV ලෝරන්ස් කියන දේෂ්ට පොලිස් අධිකාරීවරයාව. අපි එමක කතාවේ මුලටකොඩ්ඩ කෞද මේක කතානායකය කතානායකයා තමයි එවක අපරාධ පරීෂණ දෙපාර්ත මේන්තුවේ හිටපු ඩිරෙ Cඩ කෞදනම රොහන් ප්‍රේම් රත්න දේෂ් පොලි අධකාරිීවරය. මකද මෙමෑන් කරන්න නෛකිරයානු ජාතිකයෙක් සහ ශ්‍රීලාංකිකයෙකු අතර තිබුණු සහ සම්බන්ධය පදනම් කරගෙන මේ උන්ඩියල් කියලා කියනවා. හවාල් කියලා කියනවා. ඒ කියන්න උදාහරයක් පසින් ගත්තොත් මෙ ෙ රුපියල් ගන්නවා. තමන් ලෝකේ කැමති රටක තිබෙන කරන්සියකගේ මුගල්තිික එහෙන් දෙෙනවා මෙන් රුපියල් ගන්නවා ඩොර්නම් ඩො දෙනවා. යුරෝන යුරෝ දෙෙනවා පෞන් ඔන්නම් පෞුන් දෙනවා මේකට උන්ඩියල් කියලා කියනවා. හවාල් කියලා කියනවා. ඇතැම් පිරිසක් නීති්‍යානුකූලයි කියලා කියනවා ඇතැම් පිරිසක් කියවා මේක නීත්‍යානුකූල නැහැ කියලා. හැබැයි නීත්‍යානුකූල නමු ජාවාර්මක් සම්බන්ධය මේ රුපියල් සතහෝ ඩොර්වුරෝ යොදා ගත්තනම් ඒක උන්ඩියල් ජාවාර්මක් හැටියට තමයි රටේ හඳුන්වන්නේ එකතමයි පලවිනිම අපි තෝරාගතයුතු පරිච්ේදය මේ ඩෙක්ක CIඩ හිටපු රොහන් ප්‍රේමරක් බඩු කෑල්ලගේ නම කියන්නවා. ්‍රේ රත්න රපා ලක්ෂ හත්ත හතරක මේ උන්ඩියල් ජාවාර්මක් සම්බන්ධයෙන් මොකද කළේ ක්‍රේමොකදද පරිෂණ විමර්ශන කෝ සාවිී කෝ අධිකරනේ නෑ. උසාවියට ඉදිරිපත් නොකොටම් ඒ අයව මොකද මේ සමගි සමාධහනයෙන් එක් කරලා මේ මුදල් මේ නඩු වහන් ලක්ෂ හත්ත හතරක් කියලා කියන්නේ මියන හතයි දසමහතර. නඩු බහන්ඩ හැටියට තිබිය යිතු. මුදල්. හන් උසාවිි ඉදිරිපත් කරන්නට ඕන එසේ ඉදිරිපත් නොකොට මොකද කළේ සමතයකට පත් කරලා විමර්ෂණ ෆයිල්ලක බැහුවා. ඒ අංක දෙක වැදගත්ම විමර්ෂණ ෆයිල්ලක වහලා ලක්ස හැත්තහතරට ඒ ඉදිරිපත් කරය නෑ නඩු බහන්ඩ. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලද පැමිණිල්ල ප්‍රකාරව අපරාධ ප්‍රක්ෂණ පාර්තමේතුය ඉතිබෙන අත වංශයයක් යුනිට් එකක් විෂණ එක එතමයි වානජ අපරාධ අන්සේ. ඒකෙ හිටියේ අවද විමර්ශනය කළේ මෙහෙම දෙඋනාද නැද්ද කියන ස්කාරණාව සම්බන්ධයෙන් විමර්ශණයක් කළ ජේෂ් පොලස් අධිකාරි Vන් ලෝරන්ස් කියන පොලස් ඉලදහරිය. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් විමර්ශණයක් කරලා එහිර් විර්ශණවාර්තාව ලබා දෙනවා CD වික්‍රමරත්නට CDවි ක්‍රමරත්න විර්නවාර්තාව අවුරුද්දු භාගයක් ඒ විමර්ශණ වාර්තාව තට්ටන්දක තිලා ඉඳං හිටිය. දැන් රත්වවෙලා පුගේේ රස්වට CD. වික්‍රම රත්නකි වර්තමාන පොලිස්පතිවරයා. මකූත් කලේ නෑ. හැබැයි විර්ශණ වාර්තාව මෙන්න මෙහමත් තිබෙනවා. එමකක්දේ ො විමර්ණ අංශේවිශ මේ පිළිබඳව විමර්ශණයක් කරන්න කියලට එනිර්දේශල්ල තිබෙනවා. පොලිස්පතිට CDඩ වික්‍රම රත්න දුන්නු වාර්තාවේ. තවකක් තිබෙනවා අල්ලස්සෝ දූෂණ විමර්න කොමිෂමටත් නිර්දේශල තිෙන මේ පිබඳව විර්ශණයක් කරන්න කිය. පස මොකද වෙන්න දැන් අවරුදු භාගයක්න හයි මස පෙන්න්නන්නේ. බැරිම තැන මේ විමර්ශනය පරිීෂණය කරපුවාන ජපරාධ කොට්ටාසේ, අධ්‍යක්ෂක වෙන් ලෝරන්ස් බැරිම තැන ෆිල්ම් එක දානවා උසාගයට කේස්සක. කවත දාන්නේ මේ පසුගිය සැපතැම්බර් පස්වෙනිද. අද පටිකත කරන්න සැපතැම්බර් දහය. නමවෙනිද ඒැන ඒයේ මධ්‍යම රාත්‍රී දොළහට කලින් ගානවා මේ ඩොකිමන්් එක වානජ විර්ශණන කොට්ාසේ ප්‍රධානී අධ්‍යක්ෂවරය හැටියට මේ විමර්ශණය කරපු ලෝරන්සව ට්‍රන්සර් කරනවා කොහෙටද. පොලි ක්ශේෂත්‍ර බලකා මූලස්ථානයට. පොලිස් ශේෂත්‍ර බලකා මූලස්ථානයට මාරු කරවා. පරීෂණය කරපු මිනිා විමර්ශණය කරපු මිනි ලක් හත් හතරගෙන හොයිපු මෑන්. එයාට නෝ චාන්ස් එහාව මාරු කරනවා. එතකොට මෙයා කවද මේක මේක විත්්තිකරු වශයෙන් දැන් සැලකෙන. වැරදිකරු ලෙස පෙනී යන මතු පිටිම් පවා. රොහාන් ප්‍රේමරත්න දැන් කවුද සීනිය ඩG ජේෂ්ට නියෝජ්‍ය පොලිස්පති කොහෙද බස්නාහිර පලාාත බාර උතුරුදිසාාවේ. ජේෂ්ට නියෝජ්‍ය පොලිස්පතියාට උසස්වී. ප්‍රමෝෂන් හත්ති ලව්වේ මේවා. මෙ ලෝකයේ මේවාත් දියුණු සමාජයක් සයිත රටවල්වල වෙශන කැනඩාව එංගලන්තේ මාබ්‍රිතාන්නේ ඔස්ට්‍රේලියාව එක්සත් ජනපද යුරෝපයඉන් අපේ ලාංකික පුතුම වෙන්න ඕනෑ. ඒ අදන්න අහෙරටේ පොලිසිකොෝමද ක්‍රියාත්මක වෙන්නේ. මේ රටේ පොලිසිට මොකොද මේ කෙලවෙලා තියෙන්නේ. කැලවීමට මූලික හේතුවමොකදද පොලිසිය දේශපාරණී කරණය වීම. ි හැමදාම කියනවා පලාතයේ දේශපාලන ප්‍රබලයාට නැතන් ආසනයේ සංවිධායකවරයාට. මේ යාතමයි පොර පොලිසියට කතා කරන්න යෝවයිසිට. ඒස්පීට කතා කරන්නේ තමුන්ගේ හාල් පාරච් හෙන්චයියේෙක් බද්බලයෙක් මොකක් හරි ව බේරගන්න ඕොවයිසිට කතා කරන්න කැතපුුපාඩි දේශපාලනී කරන වූ පොලිසික් තමයි අපිට හිමි වෙලාතිබෙන්නේ. දසක පහකට වඩ වැඩිකාලයක් ජීවත් වෙලලා තිබෙනවා සටහන්කරු. මේ ආත්ම භාවේ දින. මේ ජීවිත කාලයේ දිනම් කවමදක් පත් මේ පොලිසිය පිරිපහදු කරන්න බෑ. පිරිපහදු කරන්න කරන්න එන්නේ. මොනවාද අපිට ලැබෙන් නෑ හරි හම පලදාහිතාවයක් මේ පොලිසියෙන් ලැබිල නෑ අවරු එකසේ පනස් අයක් විශේෂයම මේ පොලිසියට කන කොකා හඬන්නේ එක්දා සම්සේ හැත්තහතෙන් පස්සේ ඒකත් කියන්නට ඕනෑ. දස හඇත් හතෙන් පසතමයි පොලිසිට මේ අඳුරු ඉරණනම උදාවෙන්නේ. පොලිසිය දේශපාලනී කරණයට ලක්වෙන්න මේ තරම්හැතවිදියට. ඇයි දේශපාලකයා පොලිස් දූෂිතයාව රකිනවා. පොලිස් තිලද හරයා දෂිත දේශපාලකයාව රකිනවා. හතකන ආ දේශ බන්ඳු දෙන්නනකෝන්ට පොහොම මජනතාව සැලක්කවේ කියල මැයි නමවෙනිද පොකට පයිංග හාරය ලවේ හෙල්මට් එකකෙන ද්දම ෑැරිය. පොකට පයිංග ගායලෝනවා. මේ රටේ නියෝජ්‍ය පොලිස්පතිවරුන්. එතන්ට මේ රටේ පුරවැසියෝ සවි බල ගැන්විලා තිබෙනවා. පොලිසිය ගැන ඉතාම හොඳින් මේ රටේ පුරවැසියෝ දන්නවා. වැඩි ඕනෙ නෑහ. අපි මේ බලනවා බලන් ඉන්නවා සටහන්කරු. අපි යන්න පොදු ප්‍රහණ සේවේ පාවිච්චි කරන්නේ නැතා පහිතමිතුරන්ගේ වාහනෝල ගමම්බිමයි යන්නේ. හොඳට බලනවා මේ පොලිස් නිලධහරින් මේ වංගොල නතර කරන වාහවනවාද කියලා. ඔබ බලන්න එක්කෝ නැත්වෝත් නවත්තන්නේ ස්කූල්ටියක් කාන්තාවක් ඉන්න. ඒම නැත්තම් මෝට බයිසි කලයක් නවත්තනවා. ඒමනත්තම් ත්‍රීවිලරගක් නවත්තනවා. ඒම නැත්තං අර පොඩි බට්ටෙක්ව නවත්තනවා. නවත්තල ප්‍රශ්න කරනවා පරික්ෂා කරනවා දැකලා තියෙනවාද බම්ඩ එක එක මාසිඩස් බෙන්ස එක එක වයිට්ට එකක් එක අවඩියක් ඒමට විහිලුවටවත් අත දන්න උගේ අතවක් කොරවෙලා උන් තන්සභාගේ. අර පොඩිමිනිිය දුප්පතා යන්න වාහනයට අතමිතරක් නෙමේ මුම් කිරිපල්ල පුළුවන් ඒයක්දායි නවත්තන්න. ඒ වූ පොලිසිය සුකෝප බෝගී අධි සුකෝපෝගි වාහනයක් ගියොත්තේම හැරිලා බලන්න පුංචිමිනිියගේ වාහනටික නවත්තනවා සියැසින් දැක ගන්න පුළුවන් වැඩසටහන නරබන්න ට එ පොලිසිත්. එහෙව දේශපාලලී කරනයට ලක්කු රටක් මේක පොලිසිය. වැඩි ඕන්‍ය අද තුනයි හතලිසකට හැන්දෑවේ දේශපාු තෙන්න්න ගොන් කොයිද හිටේ. රෝස්මීට් පලේස්ේ අන්න මවි මටහ පැත්තේ ටිරාන් ෆිස්ගේ හතරයි විසි පාට් කොයිද හිටේ ඒ හිටියත් පොලිස් ඇමතිගේ ෆිස්සගේ මාර වැඩ මෙහම නියෝජ්‍ය දේෂ් නියෝජ පොලිස්පතිවරු මොකටද මේ. ලක වෙන රටවල් සියසින් දැලතියන රටවල් පාලෝක දාාතක ඇවිදල තියෙනවා. පොලිීසියයි දේශපාලනය කියල කියන්නේ පට්ට දේශපාලකයා පොලිසිය දිහබලන් න්නත්නෑ පොලිසිය දශපාලකයා ද්‍යාබලන්න නිත්නෑ. එහෙම පොලිසි හාසුරුවන්න දේශපාලකයාට බෑ ඇමතිට බෑ එකට තියෙනවා අනපනත් ආධඥාපනත් ඒ අනුවතමයි පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ මේ බැලෝතේම පලාතේ දේශපාලන ප්‍රබලයාගේගේ අස්සේ පොලිස් ප්‍රධානය පලාාතේ. ඒවරුට එනිසා අපිට අවසාන වශයෙන් කියන්නට තිබෙන්නේ කොමෙන්ටස්ොලොබ ියන්න ඔබේ විියෝජනයට ඉඳ තිෙනවාේ පලක්්ටෝම් එක. ඔබට මෙරටේ පොලිසිය ගැ දැන හැඟීම ෆිල්ිින් එක හරි වැදගත්. පුංචි පුතාට දුවට දරුවට කියන්න මෙරටේ පොලිීසියට මොකොද වෙලා තියන්නේ කියලා. තවකාරණයක් කියලම කතාව නිමරනවා. අර කුතර පොලිස් සභ්‍යෂ විද්‍යාලය පාස උත්් වෙනකොට තරුණ පොලිස් කොන්සබල් ගෙනෙක්ොලි. පොලිස් කොස්තාාපල් ගෙනෙක් බෝම ලස්සනට ඇඳලා තාරුුණන්ඒ මුණුවලින් පේනවා. අව්‍යාජත්තුවයේ ඇස්වලින් නළියන පේනවා. සුදු අධික ෂට් එකට පොලිස් ඇැඳුම ඇඳල්ලා මොත්තන්ටික දාලා තයිියක දාලා. ඒ පාසවුට්ටකේදී. ඉන්නවා හරි සාාඩම්බරයි ඒ ඉඳීම. අව්‍යාජයියේ මුණු ඒ ඇස් කතා කරනවා. ඒ අගට එබිල බලන්න කොට ඒ තියෙන ලොකු කියවීමක්. හරි එන්නේ පිරිසිද පොලිස් කාරේ හැටියට නිවධහරිිය කැටියට තමයි. පාසවුට් වෙන්නේ ඔරුල්ලන්න වංචාකාරයල්ලන්න ජඩයවල්ලන්න ස්ත්‍රී දවිශකය අල්ලන්න කසිප්පුවල්ලන්ට කුඩුකාරයවල්ලන්ට පාතාලල් මාර හැඟුම් බරයි. හරිම එඩිතර පිරිසක් පාසෞට් වෙන්නේ හැබැයි වැටන්නේ කොතන්ටද අරර පරන්න පොලිසියටම තමයි මේ අය අනියුක්ත වෙන්නේ. හි හදවතයේේ පුරෝගත්තු දේවල්ලේ පොලිසියට තම අනයුක්ත කරනොලිසිය ඇතුළ ෙදම ලත් තැන ලොප්පෙලා මියයනවා නැරෙනෝ සාාසිික විදියට ඇයි. එතර ඉන්න සාජනත එතන එස්සයිල අයිපිහිල ඒ ගොඩට වැටුණ හම හරියට පරණ කතාවක් මතක් වෙනවා අර තාපසයගේ ක තාපසයගාව හැදුනු වැඩනු කරල්ල සහ මම් පහරන්න පල් හොරා ගැන. පල්හොරම් සමඟ හැදුුණු වැඩුරු පක්ෂීන් දෙදනා මතක් වෙනවා. අර බෝහමොහොඳ පක්ෂයේ ගෝහොද නිලද හරියක් හැබැහි වැටෙන්නේ පරණකූඩුවට වැටිච්චකමන් පොලිස්ානයට එතනිින්ම චප්ප චොස් චාටර්. එතන ඉන්න පරණනෝන් ගන්න නලුත්තුන් හොරක කරන විදිහ. පගාගහන විදිය. ජාවාරම් කාරයොත්තක ඩීල්දාන විදිහ. පාතාලෙත්තක ඩීල්දාාන විදිිය. කුඩුජාවාරම පාතාලේක කියන්නේ ගාට පොත්ත වගේ. ඩ ්‍රරත්ගෙන අප න අනාගතයේදී කරනවා ඒගේ වැඩ ඒවගේ කතාවක් එනිසා අපි හැමදාම කතා කරන්න. අපිට පුළුවන් අව කාශය තුළ තටටේත් බේරගෙන ඇගත් බේරගෙන ෆල් ටයිය එකත් දෙවා හැකිතා ඔබට කියන්න අපිට පුළුවන් කියන්න විතරයි. මේක ක්‍රමය වෙනස්කිරීම අයිති මේ රටේ පුරවැසියන්ටයි ඒක පුරවැසි අයිතියක් දැම්පුරවැසියෝ සවි බල ගැන් මිලා තිබෙන යුගයක් එනිසා. ට බාරයි ඉතිරි ික ි අපේටික කරන්නం න්තිමට කියන්න තිනෙ ్රයි మල්್ල క ර మල්್ල ్ි మල් කොම නව හ බදවස.